Hi kids, today is 19th of July 2021. Page number 19 in the June magazine. Let's learn some simple commands today. Wait and watch till the end and enjoy. Hi, good evening everybody. Welcome back to our program. Follow me. I hope you are ready with the magazine. My topic is simple commands. Simple commands. Right. Before I start my lesson, I would like to say something about the spoken English. Mama meka patan ganna kalin mata hituna spoken English තව දුරටත් ඔබගේ කතනය තව දුරටත් දියුණු කරගන්න කොහොමද කියලා කියලා දෙන්න. First thing that you have to do is you have to listen carefully. You have to listen carefully. පළවෙන දේ තමයි ඔගලන් සමන් දෙන්න ඕනේ. මොනවද ඔගල සමන් දෙන්න ඕනේ? වචන. එදිනෙදා ජීවිතයේදී ඔගලගේ කනට ඇහෙන වචන. Sentences, වාක්‍ය, song, සින්දුවක්. ඔය වගේ ඔගලන්ගේ කනට ඉංග්‍රීසියෙන් ඇහෙන හැම වචනයකටම හොඳින් සවන් දෙන්න. First thing, you have to listen carefully. මම හිතනවා මේ ක්‍රමය අනුගමනය කරොත් ඉක්මනට ඔගලන්ට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙයිද පුතේ. Second thing that you have to do is පළමුව සවන් දීම. Listening. දෙවනුව repeat. Repeat. ඒක නැවත 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 කියන්න. Repeat කරන්න. Third, you have to juggle it. Juggle it. මොකද මේ juggle කරනවා කියන්නේ? එකම වාක්‍යයක් හරි එකම වචනයක් අරගෙන ඒක මගින් ඒකත් එක්ක ඔයගලන්ට තව 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 වාක්‍ය වෙනස් කර කර ගොඩනගන්න. දැන් මෙහෙම example එකක් මම කිව්වොත් I love කියන වචනේ ගත්තොත් I love myself බලන්න මම love කියන ආදරේ කියන love කියන්නේ ආදරේ කියන එක I love myself මං මට මං ආදරේ මං කල්ලුත් මේක කියලා තිනවා නැවතත් මතක් කරනවා I love my country මම මගේ රටට ආදරේ ඔන්න බලන්න මම love කියන වචනේ අරන් ගියේ විදිය myself country I love my teachers I love my friends मम्मे गुरुवर आदरे मम्मे यहांट आदरे उन्ना द्वेपुते जगल कर नौकीला लव के वचने दूलवा सो दी आर द्री इंपॉर्टेंट थिंग्स दैट यू शुड डू इफ यू वांट टू स्पीक फ्लुएंट इंग्लिश लसन कथाकर मुखद लिसनिंग सवंदीम Repeat, නැවත නැවත උච්චාරණය කිරීම. Third, තුන්වෙනුව juggle කිරීම. මේ වාක්‍ය වෙනස් වෙනස් ආකාරයෙන් කතා කිරීම. Right. Let's move to my lesson. මම අද කරන්න තැන්නේ මේ juggle කරන්න යන්නේ අද. බලමු අපි කොහොමද juggle කරන්න කියලා. Right. අලුත් වචනයක් දීලා පුතාලාට ඉතින් මේවා පාවිච්චි කරන්න. Right. First command. Command කියන්නේ යම් කෙනෙකුට අපිට අණ කිරීමක් කරන්න පුළුවන්. මේක කරන්න මේක කරන්න එපා කියලා දුවල පුතාලට පුළුවන් අම්මලා තාත්තලට පොඩි පොඩි සරල විදියට දෙන්න දැන් දිග වාක්‍යයක් කියන එකක් අපිට කෙටියෙන් දරුවෙකුට කියන්න පුළුවන් අපි ගමු මෙන්න මේ වචනේ නිතරම පාවිච්චි කරන එක read books නැත්නම් read a book පොතක් කියවන්න එතකොට මේ read කියන වචනෙන් දුවේ පුතේ මොනවාද ඔයගලන්ට හදන්න මොනවාද juggle කරන්න පුළුවන් කියන්න පොතක් කියවන්න එතකොට කොහොමද කියන්නේ read a book කතන්දර පොතක් කියන්නේ කියන්නේ කොහමද read a story book කතන්දර කියන්නේ story book එතකොට you can say read a story book කතන්දරයක් කියන්නකො ළමයෝ නිකන් ඔය දඟල දඟල ඉන්නේ කියලා you can say තව ඉදයක් කියන්න පුළුවන් දැන් ඔයගොල්ලන් ළඟ තියෙනවා follow me magazine එක read your magazine Read your follow me magazine. Follow me magazine එක කියවන්න. එතකොට පත්තරයක් කියවන්න. Read a newspaper.
read a newspaper. ඔන්න මම ජගල් කරා read කියන වචනෙන් මම වාක්‍ය හතරක් මම කොටස් හතරකට බෙදලා කතා කරා. ඉතින් ඔන්න ආද අපේ comment එකට දාන්න ඕනේ read කළා වාක්‍යයක් හදලා. බලමු අපේ දුවල පුතාලට මං කිව්ව දේ වැටුණාද කියලා. Right. Next move to the word ring the bell. Ring the bell. Bell එක සිහිනුව නාද කරන්න. You can say ring the bell. පාසලේ සීනුව නාද කරන්න. Ring the school bell. School bell. එතකොට පන්සලේ තියෙන පන්සලේ පල්ලියේ තියෙනනේ bells. ඒවට කොහොමද කියන්නේ? Temple bell. Ring the temple bell. Church bell. පල්ලියේ සීනුව නාද කරන්න. ඔන්න ring කියන වචනෙන් මම ගොඩක් වාක්‍ය හදුවා. ඔගලන්ටත් පුළුවන් ඒ වගේ වාක්‍යයක් හදලා comment එකට තා. Third one. Take a seat. Take a seat. Take a seat. මේ පුටුවක් අරගන්න මෙතනින්. ගන්න පුටුවක් මෙහෙට. Take a seat. Take කියන වචනෙන් අපි කොහොමද juggle කරන්නේ? Take a bath. නාන්න ගිහිල්ලා bath එකක් ගත්තත් හොඳයි නේද දැන්? Take a bath. Take a bath. තව එකක්. ඇඟ සෝදන්න කියන්නේ කොහොමද? Body wash එකක්. එතකොට කොහොමද කියන්නේ ඉංග්‍රීසි වලින්? Take a body wash. Puta, go and take a body wash. Go and take a body wash. Go and take a bath. Go and take a bath. ඔන්න අපි take කියන පදයෙන් අපි හදපු දේවල්. Fourth one. Do your. Do your. ඔබගේ කරන්න ඔබගේ. ගෙදර වැඩ කරන්න. Do your homework. Do your homework. ඔබට දී ඇති ගෙදරට දී ඇති වැඩ කරන්න. Do කරන්න. Your ඔබගේ. Right. ඔයාගේ ගණන් වැඩ කරන්න කියන්නේ කොහමද? ගණන් වලට මොනවද කියන්නේ? Max. නැත්තම් mathematics. ලොකු වචනයක්. Max කියලා කෙටින් කියන්න පුළුවන්. Do your max work. Do your max work. Repeat once again with me. Do your max work. Once again, do your max work. English වැඩ ටික කරන්න කියන්නේ කොහමද? Try with me. Do your English work. Do your English work. Try again. Do your English work. Right. I hope you got my idea. Next, tuck your shirt. What is tuck? Tuck your shirt. දැන් teachers ලාට කියන්න පුළුවන්. ඉස්කෝලේදී ගෙදරදී හරි ළමයේගේ ෂර්ට් එකක් මොන හරි යට කරලා තියන්න ඕන එකක් උඩට ඇවිල්ලා තියෙනවා ෂර්ට් එක උඩින් මෙහෙම දැම්මම කැතයි නේද ඉතින් අපිට කියන්න පුළුවන් tuck your shirt මේක පුෂ් කරන්න ඇතුළට මේ ෂර්ට් එක යට කරගන්න කලිසමට යට කරගන්න කියලා you can say tuck your shirt once again tuck your shirt try again tuck your shirt Final, last one. Button your shirt. Button your shirt. Button your shirt. Shirt के buttons लगाना. Try again. Button your shirt. Once again. Button your shirt. Right. I hope you learned some simple commands today. Please don't forget to put your comments and like. Thank you. Goodbye.